ලෝක ඉතිහාසයේ දෙස ආපසු හැරි බැලීමේදී විවිධ ශ්‍රේෂ්ඨයන් වල ප්‍රසිද්ධියට පත්තුණු කාන්තාවන් රසක් අපට හමු වෙනවා. එයින් බහුතරයක් කාන්තාවන් සිය ජීවිත කාලයේ පුරාවටම ලෝකයට යහපතක් කරමින් ප්‍රසිද්ධියට පත්තුණු අයයි. තවත් සමහර කාන්තාවන් ඔවුන් සිදු කළ අයහපත් දේ නිසා ප්‍රසිද්ධියට පත්තුණා. චෙන්චුයි පින්ග් හෙවත් සිස්ටර් පින්ග්ද එවැනි තැනැත්තියක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක රැඳිලා හිටියොත් ඔයාට දැනගන්න පුළුවන් ලෝසිටි දරුණුම මිනිස් ජාවාරම් කාර්ය වූ සිස්ටර් පින්ග් ගැන. එදාස් නමසිය හතලිස් නමේ ජනවාරි නවවැනි දින චීනයේ පූජියන් පලාතේ කුඩා ගමක චෙන්චුයි පින් උපත ලබනවා. ඇගේ පියා වුණු චෙන්චුයි ලියුන්ට කුඩා ගොවිපලක් තිබුණා. ඒ නිසා පින් කුඩා අවදියේ සිට සිය පියාගේ ගොවිපලේ වැඩ කටයුතු වලට සහාය වෙනවා. එහිදී ඇය ගොවිපලේ සිට සතුන් නඩත්තු කිරීමේ කටයුතු සඳහා වැඩිපුර දායක වුණා. ඒ අතරතුර ගමේ පාසලට ඇතුළත් වී අධ්‍යාපන කටයුතු වල නිරත වුණු පින් ඉගෙනීමට එතරම් දක්ෂ දරුවෙකු වුණේ නැහැ. පින් කුඩා කාලයේදී ඔවුන්ට එතරම් ආර්ථික අපහසුකම් නොතිබුණත් ගොවිපල හදිසියේම වැසී යාමත් සමගම ආර්ථික ප්‍රශ්න මතුවන්නට පටන් ගත්තා. මෙම නිසා පින්ගේ පියා असल तिबुन वनांतरेकट गोस् दरकपा एवा विकिनीमेन मुदल सोया गन्नवा एवन विट दोलसेवर दिविये पसुनु पिंग विवेक्यक तिबुन अवस्थावल सिय पिया समग दरेकतु क्रीमट वनेट गिया एकल एगे गमे सिटी किहिप देनकु ओउन समग दरवेलंदामट एकतुना एहिदी गंगावा खरा ओरुवकीन वनांतरे वेत यामट सिदू निसा එම ගමන ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. එක් දිනක් පින්ක් ඇතුළු පිරිසට ගංගාව හරහා යමින් සිටියේදී ඔවුන් ගමන් කළ ඔරුව පෙරළී යනවා. එදා පින්ක් සහ ඇයගේ පියා 99 වෙනි ජීවිත බේරා ගන්නවා. එය පින්ක්ගේ ජීවිතයේ අමතක නොවන දිනයක් බව ඇය පසු කලෙක පවසා තිබුණා. පින්ක්ගේ පියාට දර වෙනදාමෙන් ලැබුණු ආදායම එන්න එන්නම අඩු වුණා. ඒ නිසා ඔහු පිටරටකට ගොස් යහමින් මුදල් සැපීමට මාර්ගයක් කල්පනා කළා. ඔහුට සිය මිතුරෙකුගේ මාර්ගෙන් ඇමරිකාවට හොර රාසියෙම යන්නට අවස්ථාවක් හිමි වුණා. ඒ අනුව පින්ගේ පියා අනවසර සංක්‍රමණිකයෙකු ලෙසින් 1967 වසරේදී ඇමරිකාව බලා ගියා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත් වුණු ඔහු විවිධ රැකියාවල නිරත වෙමින් මුදල් උපයන්නට පටන් ගත්තා. එලෙස දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් වලින් වැඩි කොටසක් මාසකට වරක් සිය නිවසට යැවීමටද ඔහු අමතක කළේ නැහැ. ඒ අයුරින් ඇමරිකානු ජීවිතයට හුරු වුණු පින්ගේ පියා රැකියා කිහිපයක නිරත වෙමින් මුදල් සොයන්නට පටන් ගත්තා. ඒ අතරතුර චීනයේ සිට ඇමරිකාවට අනවසරයෙන් මිනිසුන් ප්‍රවාහනය කරන පුද්ගලයෙකු හඳුනා ගැනීමටත් ඔහුට අවස්ථාව ලැබෙනවා. වැඩි කල යන්නට පෙර ඔහු සමග පින්ගේ පියා සමීපව කටයුතු කරන්නට පටන් ගන්නවා. 70 දශකයේ මැද භාගයේ වන විට ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ආශ්‍රිතව අනවසර සංක්‍රමණිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වුණා. ඒ නිසා අනවසර සංක්‍රමණිකයන් ඇමරිකාවෙන් පිටුහල් කිරීමේ මෙහෙයුමක් එරට බලධාරීන් ආරම්භ කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනවසර සංක්‍රමණිකයන් සොයා නිව්යෝක් නගරයේ පුරා පරීක්ෂා කිරීම සිදු වෙනවා. එම පරීක්ෂා කිරීම වලදී පින්ගේ පියාද හසු වෙනවා. ඉන් අනතුරුව ඇමරිකානු ආගමන විගමන බලධාරීන් පින්ගේ පියා චීනයට පිටුහල් කරනවා. ඒ අනුව 1977 වසරේදී යලි චීනයට පැමිණි පින්ගේ පියා රැකියාවක් නොමැතිව ටික කාලයක් අසීරුවෙන් කාලය ගත කරනවා. ඒ වන විට පින්ක් විවාහ වී නිවසින් පිටව ගොස් සිටියත් පින්ගේ පියාට සිය බිරිය සහ බාලදරුවන් රැකබලා ගැනීම සඳහා සැලකිය යුතු තරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. එලෙස දුකසේ කාලය ගත කරමින් සිටි පින්ගේ පියාට එක්තරා දිනයක බලාපොරොත්තු නොවූ අයුරින් ඔහුට පැරණි මිතුරෙකු හමු වෙනවා. ඒ ඇමරිකාවේදී දැන හඳුනාගත් චීන මිනිස් ජාවාරම් කරුවයි. ආගියතරතුරු කතා කිරීමෙන් පසුව පින්ගේ පියා ඔහුගේ දුක් ගැනවිල්ල සිය මිතුරාට ඉදිරිපත් කරනවා. සිය මිතුරාගේ දුක් ගැනවිල්ල අසාගෙන සිටි මිනිස් ජාවාරම් කරු ඔහුට උපකාර කිරීමට තීරණය කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය සහ ඇමරිකාව අතර සිදු වුණු මිනිස් ජාවාරමට පින්ගේ පියාට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. ඒ අයුරින් අහඹු ලෙස පින්ගේ පියා මිනිස් ජාවාරමට සම්බන්ධ වීම පසු කලෙක සිස්ටර් පින්ග් නම් මහා මිනිස් ජාවාරම් කාර්යයගේ උපත සිදුවීමට හේතුවක් වුණා. 1969 වසරේදී චෙන්චුයි පින්ග් අසල්වැසි ගමක වූ චුන්ඉක් නම් තරුණයා සමගින් විවාහ වෙනවා. ඉන්පසුව ඇසිය සැමියා සමග එක්ව කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එම ව්‍යාපාරයේ එතරම් සාර්ථක නොවු නිසා 1974 වසරේදී පමණ ඇසිය සැමියා සහ දරුවන් සමග හොංකොං බලා ගමන් කරනවා. එහිදී සිදු කළ ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් පින් චීනයට යලිත් වරක් පැමිණ ෂෙන්සෙන් ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් විවෘත කරනවා. එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යමින් සිටි අතරතුර
පින්ට ඇමරිකාව බලා යාමට වාසනාව පෑදෙනවා. ඒ අනුව 1981 වසරේදී ඇමරිකාවට ගිය පින් මෑන්හැටන් ප්‍රදේශයේ චයිනා ටවුන්හි පදිංචි වෙනවා. ඉන්පසුව එහි කුඩා අවන්හලක් ආරම්භ කළ පින් අනවසර සංක්‍රමණිකයන්ට එහි නවාතැන් දීමට පටන් ගන්නවා. එම කාලයේ වන විට පින්ගේ පියාට මිනිස් ජාවාරමින් සැලකිය යුතු තරම් මුදලක් ලැබුණා. ඒ නිසා ඇයද මිනිස් ජාවාරම ආරම්භ කිරීමට කල්පනා කරනවා. එහිදී ඇය සිය පියාගෙන් උපදෙස් ලබා ගනිමින් සිය ජාවාරම් කටයුතු ආරම්භ කරනවා. ඒ අනුව චීනයේ සිට ඇමරිකාව බලා අනවසරයෙන් මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා හොර හැඳුනුම්පත් සකස් කිරීම ඇය මුලින්ම පටන් ගන්නවා. ඉන් අනතුරුව තවත් කීප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ආරම්භ කළ ජාවාරම වැඩි කාලයක් යන්නට පෙර සාර්ථක වෙනවා. එහිදී ඇය එක් සංක්‍රමණිකයෙකුගෙන් ඇමරිකාවට යැවීම සඳහා ඩොලර් 35,000ක් අය කරනවා. වැඩි කාලයක් යන්නට පෙර යහමින් මුදල් ගලාගෙන එද්දී පින්ක් තව තවත් පිරිසිය කල්ලියට සම්බන්ධ කරගන්නවා. ටික කාලයක් යද්දී පින්ක් ඇය හරහා ඇමරිකාවට ගිය සංක්‍රමණිකයන්ට යම් සහනයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම නියමිත මුදලින් හරි අඩක් ගෙවා ඇමරිකාවට ගොස් ඉතිරි භාගයේ පසුව ගෙවීමේ අවස්ථාවක් ලැබෙනවා. සමහර පුද්ගලයන් ඇමරිකාවට යාමෙන් පසුව ඉතිරි මුදල් නොගෙවා කට්ටිපැනීම නිසා පින්ක් අපහසුතාවයට පත් වුණා. එවන් අවස්ථාවලදී එම පුද්ගලයන් අල්ලාගෙන ඔවුන්ගේ නියමිත මුදල ලබා ගැනීම සඳහා මැරවරයන් කණ්ඩායමක් සිය කල්ලියට සම්බන්ධ කර ගැනීමට පින්ක් කටයුතු කරනවා. එලෙස පින්ක්ගේ මිනිස් ජාවාරම වටා ගොඩනැගුණු කල්ලිය පසුව පූක්චින් යන නමින් හැඳින්වුණා. එම කල්ලිය හැඳින්වීම සඳහා ස්නේක් හෙඩ්ස් යන අන්වර්ථ නාමයද භාවිතා කළා. නියමිත මුදලෙන් හරි අඩක් ගෙවා ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් ඇතැම් උදවිය රැකියාවක් සොයා ගැනීමෙන් පසුව එම මුදල් ගෙවීමට පැහැර හැරී අවස්ථාවලදී ඔවුන් පැහැර ගැනීම සඳහා පූක්චින් කල්ලියේ සමාජිකයන් සූදානම් කර තිබුණා. එලෙස පැහැර ගන්නා පුද්ගලයන් රඳවා තබාගෙන දරුණු වදබන්ධන ලබා දුන්නා. ඔවුන්ගෙන් වඩා වැඩි මුදලක් අය කර ගැනීමද සිදු කළා. එහිදී සිදු වුණු දරුණු පහර දීම නිසා සමහර පුද්ගලයන්ට මරණය පවා උරුම වුණා. 80 දශකයේ අගභාගයේ වන විට මහා පරිමාණයේ මිනිස් ජාවාරම් කාර්යයක ලෙසින් ප්‍රසිද්ධව සිටි පින් හැඳින්වීමට වැඩි දිනෙක භාවිතා කළේ සිස්ටර් පින් යන හුරතල් නාමයයි. 1989 වසරේදී කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොට පොළේදී කැනේඩියන් රහස් පොලිසිය සිස්ටර් පින් අත්අඩංගුවට ගන්නවා. ඉන්පසු FBI ඒජන්තවරයෙකුට චයිනා ටවුන්හි පාතාලය ගැන තොරතුරු ලබා දුන් නිසා හිරෙන් නිදහස් වීමට ඇයට අවස්ථාව ලැබෙනවා. 80 දශකයේ අගභාගයේ වෙද්දී සිස්ටර් පින්ක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හිමිකාරියක් වුණා. ඇය එම නෞකාව යොදාගත්තේ ඇමරිකාවට අනවසරයෙන් මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහායි. එහිදී නැවෙන් ප්‍රවාහනය කළ අයට ඉතාමත් අවම පහසුකම් ලබා දුන් ඇය ඔවුන්ගෙන් ඒ සඳහා වැඩි මුදලක් අය කිරීමට තරම් අකාරුණික වුණා. ගෝල්ඩන් වෙන්චර්ස් නමින් හැඳින්වුණු එම නෞකාව 1993 ජූනි මාසයේ එක්තරා දිනයක නිව්යෝක් නගරයේ ආසන්න මුහුදු ප්‍රදේශයේදී මුහුදුපත් වෙනවා. එම අවස්ථාවේ නැවේ 300ක පමණ පිරිසක් සිටි අතර නැව අනතුරට ලක්වුණු අවස්ථාවේ මුහුදට පැන දිවි බේරාගත් සමහර පුද්ගලයන් කොටු කරගත් ඇමරිකානු ආරක්ෂක අංශ ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළා. එම ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වුණේ මෙම මිනිස් ජාවාරම පිටුපස සිස්ටර් පින්ක් සිටින බවයි. ගෝල්ඩන් වෙන්චර්ස් නෞකා අනතුරට සිස්ටර් පින්ගේ සම්බන්ධයක් ඇති බව හෙළිදරව් වීමෙන් පසුව පින්ක් පසුපස පැන්නෝ රහස් පොලිසිය 1994 වසරේදී ඇය අත්අඩංගුවට ගන්නවා. එහිදී ඇයට විරුද්ධව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ දුටු පින්ක් ඇයට කිසිම ගැළවීමක් නැති බව තේරුම් ගන්නවා. ඇය සූක්ෂම අයුරින් හිරෙන් පලා ගොස් අප්‍රසිද්ධියේ ජීවත් වෙනවා. ඒ අතරතුර ඇයගේ කල්ලියේ සෙසු සමාජිකයන් එකතු වී ජාවාරම් කටයුතු සුපුරුදු පරිදි කරගෙන යනවා. එලෙස රහස් පොලිසිය සමගින් කට්ටි පණිමින් සිටි සිස්ටර් පින්ක් අල්ලා ගැනීම සඳහා රහස් පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනවා. අවසානයේදී ඔවුන්ගේ දැලට ඇය හසු වුණා. ඒ අයුරින් 2000 වසරේදී අත්අඩංගුවට පත් වුණු පින්ක්ට එරෙහිව මිනිස් ජාවාරම පුද්ගලයන් ප්‍රාණඅපයට ගැනීම මුදල් විශුද්ධිකරණයේ ඇතුළුව චෝදනා රැසක් එල්ල වෙනවා. ඉන්පසුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව 2005 ජූනි මාසයේදී සිස්ටර් පින්ක් සියලුම චෝදනාවලට වරදකාරිය වනවා. ඒ අනුව ඇයට වසර 35ක සිරදඬුවමක් නියම කරනවා. නඩු විභාගයෙන් පසුව ඩෑන්බරිහි ෆෙඩරල් බන්ධනාගාරයේ රඳවා තැබුණු සිස්ටර් පින්ක් කනස්සල්ලෙන් කාලය ගත කළා. එම කාලය තුළ සිය ජීවිත කාලය පුරාම කළ අපරාධ මතක් වුණු බව ඇය වරක පවසා තිබුණා. එලෙස වසර ගණනාවක් සිරදඬුවම් විඳිමින් සිටි සිස්ටර් පින්ක්ගේ
නිදන්ගත රෝග උත්සන්න වීම හේතුවෙන් 2014 වසරේදී ඇය දැඩි ලෙස රෝගාතුර වෙනවා. ඉන් අනතුරුව බන්ධනාගාර වෛද්‍ය සේවකයන් ඇය ප්‍රතිකාර සඳහා යොමු කරනවා. නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 අප්‍රේල් 24 වෙනිදා සිස්ටර් පින්ක් සදහටම net පියාගත්තා. ඒ අයුරින් තවත් මහා පරිමාණයේ අපරාධකාරියකගේ අවසානය සිදු වුණා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයා මේ ගැන තවත් විස්තර දන්න ඇති. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක ගැන තවත් අදහස් ඇති. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔයා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරන්න. එතකොට තමයි මන් දාන අලුත්ම වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකන් අදට සමු ගන්න.